එකම දවසේ එක මොහොතක එකම නගරයක එකපාර චිත්‍රපටි තුනක් තිරයට එන දවස මං කිව්වා කලින් දවසක ඒ තමයි 1980 අගෝස්තු මාසේ 22 වෙනිදා ඒ විතරක් නෙවෙයි චිත්‍රපට තුනේම සංගීත අධ්‍යක්ෂකවරයා එක්කෙනෙක් සරත් දස්නායක චිත්‍රපට දෙකක රවින් ප්‍රනාන්දු සංස්වරණ මල්ලවාරච්චි රංගපාන දැන් මම මේ කතා කරන්නේ රවින් සරණා කතා කරන චිත්‍රපටය නෙවෙයි එක ඒ අතර තව චිත්‍රපට දෙකක් ඓතිහාසික කතා සහිත චිත්‍රපටි එකක් ගාවන් ෆොන්සේක අනික විජය කුමාරතුංග සුපිරි නළුවන් අතර දැන් මේ කතා කරන විජය කුමාරතුංග යන රඟපාපු චිත්‍රපටය විජය රඟපාපු ඊට කලින් හදපු මේ අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටය අති සාර්ථක වෙනවා දැන් මේ ඔබ හදන්නේ ඔබේ ජීවිතය හදපු එකම ඓතිහාසික වෘතාන්තය අධ්‍යක්ෂකවරයා තිමති වීරරත්න වර්තමාන සිනමා වේ ප්‍රවීණ රංගවේදීනී සංගීත වීරරත්නගේ පියාණන් ඒ වගේම අපේ රටේ හිටපු දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක් සරසවිය සම්මාන උළෙලේදී රණතිසර සම්මානිනුත් ඔහු පිදුම් ලැබුවා රජ දවස චිත්‍රපටයට පාදක වෙන කතාව නොවර යුගයට අයිති මේ චිත්‍රපටය පළවෙනි දවසේ දැන්වීම දාලා තිබුණේ අවචාර සමයක් පිළිබඳ කතාව කියලා චිත්‍රපටයට පාදක වුණේ රාජසිංහ රජ සමය හැබැයි කොයි රාජසිංහද කියලා අපිට චිත්‍රපටය බලද්දී තේරුනේ නැහැ මොකද රාජසිංහල ගොඩක් කියනවනේ නුවර රාජසිංහ කෙනෙක් නුවරත් හිටියා දෙවෙනි රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ කීර්ති ශ්‍රී රාජසිංහ ඔය වගේ රාජසිංහ රාජසිංහ රාජසිංහල ගොඩක් හිටියානේ කොමරන් නුවර යුගයේ රාජසිංහ රජ සමයක රටේ මහා සාගතයක් ඇති වෙනවා අන්තිමට මේක මේ විසඳන්නට නම් රූමත් තරුණියක් බිලි දෙන්නට ඕනෑ කියලා කතාවක් කියනවා පිටිසර ගමක හිටපු රම්මණිකා කියන රූමත් තරුණිය මේ සඳහා බිලි දෙන්නට සූදානම් වෙනවා ඒ වෙන විටත් රජුරන්ගේ සෙන්පතිත් එක්ක මේ රන්මණිකාගේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කොයි හැටියට රාජනීතිය උඩ ඇය බිලි දෙන්නට යනවා අධිකාරම් ඇව බිලි ගන්නට එනවා සෙන්පති ඇව බේර ගන්නවා මේක තමයි මේ චිත්‍රපටයට පාදක වෙච්ච කතාන්තරය මේ චිත්‍රපටය නිර්මාණ කළේ තිමති වීරරත්න නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය තිමති වීරරත්න කතාව තලංගම ප්‍රේමදාස තිර නාටකය ඩී කීරගලාරච්චි මේකත් හරි අපූරු සිදුවමක් සරත් දසනායකට එක දවසේ චිත්‍රපටය තුනක් මුවන් පලස්ස දෙක රජ දවසක් ඊළඟට සංගපාලි කීරගලාරච්චි ලියපු ඓතිහාසික එක කතාවක් සංගපාලි තිර නාටකය ලියපු කීරගලාරච්චි නාටකය එල්පින්ස්ටන් එක යනකොට කීරගලාරච්චිගේම අනිත් චිත්‍රපටය තිර නාටකය ලියපු මේ රජ දවසක් මරදානේ ගාමිණී සිනමා හලේ තිරයට එනවා සංස්කරණය සෙක්ස්ටස් අපොන්සුගෙන් සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායකගෙන් මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්න සමඟ ලලිත් ගුණවර්ධනගෙන් චිත්‍රපටයේ ගීත සියල්ල රචනා කළේ කරුණාරත්න අබේසේකර චිත්‍රපටය ගීත ගායනා කළා ආලෙනා මෝරණ ආලෙනා එම්.එස්. ප්‍රනාන්දෝ ඇන්ජලින් ගුණතිලක එච්.ආර්. ජෝතිපාල ගායනා කළා සංසාරයේ පැතු ආසේ එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල ගායනා කළා ඔගස්ටස් විනයාගරත්නම් රචනා කරපු කෘෂ්ණරාධාවෝ නාමින් කියන ගීතය අපමහ රජිදා ලතා වල්පොල ගායනා කළා ගලා ගියාවේ මුදු කඳුළු ලතා වල්පොල ගායනා කළා එකම ගීතයක් කෘෂ්ණරාධාවෝ නාමින් කියන ජීතය ජෝතිපාලෙන් සහ ලතා වල්පොල ගායනා කරපු ගීතය පමණක් ඔගස්ටස් විනයාගරත්නම් රචනා කරනු ලැබුවා මේ චිත්‍රපටයේ සහදක්ෂිණ දායකුණේ ඇන්ටන් ග්‍රෙගරි සහ නිමල් දයාරත්න ඇන්ටන් ග්‍රෙගරිගේ සහායධ්‍යක්ෂණ කරපු රජ දවසක් ඇද සමාධ්‍යක්ෂණය කරපු සංකපාලය අනික් යන ඉදහන් ලස්සන අපූර්ව දවසක් ගේතොට බලනකොට කොහොමද දන්නේ ශිල්පීන් අර මුහුරත් මේ මංගල දර්ශනයට එකපාර පෙනී හිටියේ කොහොමද කියලා වේශ නිරූපණය කේ සුබ්බු නැටුම් අධ්‍යක්ෂණය හයලන් කුමාරි නමවලිය සහ කලා අධ්‍යක්ෂණය ඩිනිස්ටස් පෙරේරාගෙන් ශබ්ද පරිපාලනය KPK බාලසිංහම් චිත්‍රාගාරය හැඳල විජයා චිත්‍රාගාරය රසානාගාර පාලනය එස් තිරුණාවු කරසුගෙන් මේ චිත්‍රපටය හැඳල විජයා චිත්‍රාගාරයේදී තමයි රූපගත කළේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සෙන්පතිගේ චරිතය නිරූපණය කළේ විජය කුමාරතුංග මාලනී ෆොන්සේකා රන්මණිකාගේ චරිතය නිරූපණය කරනු ලැබුවා පියදාස ගුණසේකර අධිකාරඥගේ චරිතය නිරූපණය කළා රවීන්ද්‍ර රන්දනිය ටියුඩ කරුණාතිලක ශාන්ති ලේක එඩි ජූනියර් දොන් සිරිසේන බී.එස්. පෙරේරා දිනමක හාමිනේ නිහාල් ප්‍රේමසිරි පර්ල් වාසුදේවි තිස්ස උඩංග මෝ ගුණපාල වීරසේකර චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනු ලැබුවා
චිත්‍රපටය තිරගත වෙන දවසේ හැබැයි එක සිදුවීමක් වෙනවා මේ චිත්‍රපටයේ මුල් දර්ශනය අර තිරගත වීම ආරම්භ වුණාට මංගල දර්ශනී චිත්‍රපටයේ පැවැත්වුවේ මහනුවර ඕඩියන් සිනමා හලේදී. ඒකට හේතුව නුවර පෙරහැර නිමිත්තෙන් චිත්‍රපටය ආරම්භ කළේ කාලෙමයි. වෙසක් එක රිලීස් කරනවා, අලුත් අවුරුද්ද රිලීස් කරනවා, දළදා පෙරහැර නුවර ඉඳලා ඕඩියන් ගල්කස් මේ මහනුවර තිබිච්ච ඕඩියන් සිනමා හලේ තමයි චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ. සෙසු සිනමා ශාලාවල ඊට පස්සේ තමයි තිරගත වීම ආරම්භ වුණේ. ඔයකටත් එක දවසෙ චිත්‍රපටි තුනක් එකපාර එක වගේ මුදාහැරය එක වගේ කතන්දර එක්. මේ චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුව මරදානි ගාමිණී සිනමා හලේ හැදුවේ ඔටුන්නක ආකාරයට අර ශ්‍රී වික්‍රමරාජසිංහගේ රජ ඔටුන්නේ ආකාරයට තමයි කටවුට් එක ගැහුවේ. ඔක්කොම වඩා මේ චිත්‍රපටය පෙන්නදී තව දෙයක් සිදුනා. ලාංකික ඉතිහාසයේ දෙමළ චිත්‍රපටයක අධ්‍යක්ෂණය යෙදුණු සිංහල නම පුල්ලතාවට ඉන්දියානු දෙමළ චිත්‍රපටයක සාමාන්‍ය වෙන ඉන්දියාව ශ්‍රී ලංකාව හවුල් කරාම කලේ එක්කෝ දෙමළ ජාතියෙක් නැත්නම් ඉන්දියානු දෙමළ ජාතියෙක් නැත්නම් ශ්‍රී ලාංකික දෙමළ ජාතියෙක්. හැබැයි පළවෙනි වතාවට සිංහලයක අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයකුත් මේ චිත්‍රපටයට සමගාමීව කොළඹ කැපිටල් සිනමාවේ තිරගත වුණා. ඒ නැංගූරම් චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මරදානි ගාමිණී වැල්ලවත්තේ ප්ලාසා මහනුවර ඕඩියන් වත්තල ගැමුණු මීගමය රාජ් මාතර එස්කේ ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. කොමරත් මරදානි ගාමිණී සිනමාලේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනයේ දවස් 41යි. වැල්ලවත්තේ ප්ලාසා සිනමාලේ තිරගත වුණේ දවස් 27යි. මෙන් පසු ටික කලයක්ම මේ ප්‍රවීණ සිනමාවේදියා නැවත චිත්‍රපටයක් නිර්මාණය කළේ නැහැ. කොයි හැටියටත් රජ දවසක් චිත්‍රපටයක් අපට හොයාගන්නද අසීරු චිත්‍රපටයක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.